රටින් පැනලා ඩුබායි වල හැංගිලා රටේ මිනි මරපු මිනි මරවපු තවත් කෙනෙක් මාංචු දාලා අද ආපහු රටට අරගෙන ආවා. හපු ආරච්චිගේ දොන් පියුම් හස්තික නොහොත් පියුමා මේ දිගහරින්නේ ඔහුගේ අපරාධ පැටිකිරිය. පියුමා සලින්දු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සලින්දුගේ සමීපතමයෙක් බවයි පැවසෙන්නේ. ඔහු මද්‍රව්‍ය චෝදනා මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සැකකරුවෙක්. අධිකරණයේ වරදකරු වී දඬුවම් ලැබුවෙක්. දඩගෙවලා තියෙනවා. පුනරුත්ථාපනයටත් ලක්ව තිබෙනවා. නැවත නැවත අපරාධ කරන ඔහු අපේ රටේ පුනරුත්ථාපන කාර්යාවලියද ප්‍රශ්න කිරීමට හේතුව. 2018 අගෝස්තු මාසේ 31 වනදා පියුමා මද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් වරදකරු වෙනවා. හෙරොයින් මිලිග්‍රෑම් 20ක් ළඟ තබා ගැනීමේ වරදට මාස 3ක පුනරුත්ථාපනයක් ඔහුට නියම වෙනවා. ඊට පස්සේ 2019 අවුරුද්දේ 12 වෙනි මාසේ 12 වෙනිදා නැවතත් පියුමා අධිකරණයේ ඉස්සරහා වරදකරු වෙනවා. මෙවර ගංජා සුරුට්ටුවක් ළඟ තබා ගැනීමේ වරදට දඩය රුපියල් 10,000ක්. දෙපාරක්ම අධිකරණයේ ඉස්සරහා වරදකරු වෙලා දඩ නියම වුණත් පුනරුත්ථාපනය නියම වුණත් පියුමා නෙමෙයි හැදෙන්නේ. ඔහු තවදුරටත් මද්‍රව්‍ය අපරාධවල යෙදෙනවා. 2021 අවුරුද්දේදී නැවත ඔහු අත්අඩංගුවට පත්වනවා හෙරොයින් සමග. හැබැයි මෙවර ඔහු අධිකරණයේ මගහරින්න පටන් ගන්නවා. 2021 අවුරුද්දේ මාර්තු මාසේ 18 වෙනිදා ඔහුට වරෙන්තුවක් නිකුත් වෙනවා. විවෘත වරෙන්තුවක්. අධිකරණයේ මගහරිමින් නැවත නැවත අපරාධ කරන පියුමට දැන් හයිය වෙන්නේ කුඩු සලින්දු. විමර්ශන වාර්තාවලට අනුව අවස්ථා 53කදී කුඩු සලින්දු සහ පියුම අතර ගනුදෙනු සිදු වෙලා තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී ඔහු අපරාධ සඳහා භාවිත කරන ගිනියා විවල ඡායාරූප WhatsApp මගින් එවකට ඩුබායි හිටපු කුඩු සලින්දුට යවනවා. තවත් වරක ඝාතනය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ගේ ඡායාරූප ඔහු WhatsApp හරහා කුඩු සලින්දුට යවනවා. කුඩු සලින්දු සමග දිගින් දිගටම සම්බන්ධතා පවත්වා ගනිමින් අධිකරණයෙන්ද කට්ටි පනිමින් සිටි පියුමා 2021 අවුරුද්දේදී මනුෂ්‍ය ඝාතනයක කොටස්කරුවෙක් වෙනවා. මේ මනුෂ්‍ය ඝාතනය සිදුවෙන්නේ පානදුර උතුර පොලිස් වසමේදී. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩිතැබීමක් සිදු කර පලා යනවා. යතුරුපැදිය පැදවූ බවට සැක කෙරෙන්නේ පියුමා. මේ අපරාධය සිදු කරන හපු ආරච්චිගේ දොන් පියුම් හස්තික හෙවත් පියුමා ඊට පස්සේ ඩුබායි රාජ්‍යයට පලා යනවා. ඒ 2021 අවුරුද්දේ පෙබරවාරි මාසේ 9 වෙනිදා එන් 888.52.14 දරණ ගුවන් ගමන් බලපත්‍රයෙන් ඔහු රටින් පිටව ගිය බවටයි වාර්තාවල සඳහන් වන්නේ. රටින් පලා ගියත් පියුමා ඔහුගේ අපරාධ නවත්වන්නේ නැහැ. 2022 අවුරුද්දේ ජුනි මාසේ 9 වෙනිදා මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිදුවන ද්විත්ව ඝාතනයක් ඩුබායිහි සිට ඔහු මෙහෙවනවා. පියුමා මෙම අපරාධය මෙහෙවන්නේ ඔහුගේ ස්වාමියා කුඩු සලින්දුගේ අනුදැනුම ඇතිව, උපදෙස් ඇතිව, ආශිර්වාද ඇතිව. මේ සියල්ල මෙහෙම වෙද්දී විමර්ශන සිදු කරන අපේ රටේ නිලධාරීන් පියුමට එරෙහිව රතු වරෙන්තුවක් ලබා ගන්නවා. ඔහු රටින් පැන්නා කියලා ආරංචි වූ නිසාම ජාත්‍යන්තර පොලිසියද සහාය ලබා ගනිමින් පියුමා කොටු කර ගැනීමේ මෙහෙයුම් ආරම්භ වනවා. ඒ යටතේ තමයි පියුමට මාංචු වැටෙන්නේ. අපේ රටට ආයිත් අරගෙන ඉන්නේ. එතනින් එහාට විමර්ශන කාර්යයන් කෙසේ වේද? පියුමා සම්බන්ධයෙන් අධිකරණ කාර්යයන් කෙසේ වේද? මේ අවසානය නොවන බව නම් පැහැදිලි.